කාදරය පිළිගන්න. අදමගේ තුව මී බෝල්ස් ස්පැගෙට්ටියක් හදන්න කියලා. මේ පාස්තා එක ගොඩාක් රසවත් පාස්තා එකක්. අපි බලමු මොනවද මේක හදාගන්න අවශ්‍ය වෙන්නේ දේවල් කියලා. මේ පාස්තා එක හදාගන්න මේ දේවල් තමයි මම අරගෙන තියෙන්නේ. මෙතන තියෙන ස්පැගෙට්ටි, අඹරපු මස්, තක්කලි සෝස්, බිත්තරය, පාන් කුඩු, සුදු ලුණු, බී ලුණු, පාස්ලි ටිකක්, බැසිලික්, චීස් කුඩු, තෙල් ටිකක්, ලුණු, ගම්බිරිස්, ඒ වගේම පාන් පිටි ටිකකුත් අවශ්‍ය වෙනවා. මම පාස්තා එක තඹ ගන්න වතුර තියලා තින්නේ. මම දැන් ඒකට ලුණු ටිකක් දානවා. දැන් අපි මුලින්ම මේ වගේ ෆෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දානවා. දැන් ඒකට කපාගත්තු සුදු ලුණු ටිකක් දාගන්නවා. ඒකට මම කපාගත්තු ලුණු ටිකක් දාගන්නවා. දැන් මේ ලුණු ටික විනාඩි 2ක් 3ක් තෙලෙන් බැදෙන්න දෙමු. දැන් විනාඩි 2ක 3ක් බැදුණු ලුණු එකට මම මේ තක්කලි සෝස් ටික දාගන්නවා. මේ සෝස් එක විනාඩි 10ක් 15ක් හෙම්මද ගින්නේ හෙමීට උයා ගන්න ඕනේ. දැන් මම එයටම ලුණු ටිකකුත් දාගන්නවා. දාලා විනාඩි 10ක් 15ක් අඩු ගින්දරේ මේක අපි උයාගමු. දැන් අපි මීට් බෝල්ස් ටික කොහොමද හදාගන්නේ කියලා බලමු. මම මේකට දානවා සුදු ලුණු ටික. මම ඒකටම මේ පාන් කුඩු ටිකක් දාගන්නවා. බිත්තරේ දාගන්නවා ඒකටම. දැන් මම මේකටම චීස් කුඩු ටිකකුත් දාගන්නවා. මේ බඩු ප්‍රමාණයන් ඔක්කොම මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. දැන් ඒකටම මම පාස්ලි ටිකක් දාගන්නවා. ලුණු රසානුව දාගන්න. ගම්බිරිස් ටිකකුත් දාගන්නවා. ඔයාලට සැර අවශ්‍ය නම් කෑලි මිරිස් ටික, මිරිස් කුඩු ටික මේට දාගන්න පුළුවන්. ගොඩක් සැර අවශ්‍යයිට. දැන් මම මේක හොඳින් මිශ්‍ර කරනවා මේ විදිහට. මේ වගේ දේවල් කරනකොට ග්ලව්ස් දාලා ග්ලව්ස් එක්ක වැඩ කරන්න අමාරුයි. ඉතින් මම අතින් තමයි මේක අනන්නේ ඔක්කොම. අත හොඳට සෝදලා අරගෙන මේ වගේ හදාගන්න පුළුවන්. මොකද ග්ලව්ස් දාලා කරනකොට ග්ලව්ස් එකත් එක්ක මේවා හදාගන්න අමාරුයි. මට හිතෙනවා තව මේකට චීස් කුඩු ටිකක් දැම්ම නම් හොඳයි කියලා. මේකට මම තව චීස් කුඩු පොඩ්ඩක් දානවා. ඉතුරු පාන් කුඩු ටිකක් තිබුණා, ඒකත් මම දැම්මා. මේක හොඳින් මිශ්‍ර වෙලා තියෙන්නේ. දැන් මම මේ මස් වලින් කුඩා බෝල හදා ගන්නවා මේ විදියට. මේ බෝල අවශ්‍ය ප්‍රමාණයට ඔයාලට ලොකු කුඩා කරගන්න පුළුවන්. මේ තියෙන අපි හදාගත්තු මීට් බෝල්ස් ටික. දැන් මම මේ මීට් බෝල්ස් ටික පාන් පිටිවල දවටලා තෙලේ
ටිකක් බැද ගන්නවා. දැන් මම මේ වගේ pan එකකට ආයි තෙල් ටිකක් දාලා මේ meat balls එක මෙහෙම පාන් පිටි වල දවටලා තෙලට දාගන්නවා. විනාඩි 5ක් වගේ මේ meat balls ටික තෙලේ අපි බැදගමු. දැන් අපේ තක්කලි සෝස් එක හරි ගානට ඇවිත් තියෙනවා. මම මේකට තව වතුර පොඩ්ඩක් වගේ මෙහෙම දානවා. අඩු ගින්දරේ මේක වැදගන්න. ගින්දර වැඩි කරගන්න එපා, නැත්නම් අපේ මීට් බෝල්ස් ටික පිච්චෙන්න පුළුවන්. මේ විදිහට තමයි අපේ මේ හදලා තෙලට දාගත්තු ඔක්කොම මීට් බෝල්ස් ටික තියෙන්නේ. මේ වගේ දෙපැත්ත පෙරලලා මීට් බෝල්ස් ටික දැන් ටිකක් බැදගම්. දැන් මේ බෝල්ස් ටික බැදීගෙන එනවා. තව විනාඩි 3-4ක් මේ විදිහට අපි බැදගමු. දැන් මං ඒ අතරේ අපේ ස්පැගෙටි ටික තැම්බෙන්න වතුර එකට මෙහෙම දානවා. දැන් මේ මීට් බෝල්ස් ටික හොඳින් බැදිලා තියෙන්නේ. දැන් මේ වෙලාවේ හොඳ සුවඳකුත් එනවා. දැන් මම මේ බැදගත්තු මීට් බෝල්ස් ටික අපි කලින් හදාගත්තු තක්කලි සෝස් එකට දාගන්නවා. මේ විදිහට දාගමු. මේ තියෙන්නේ අපි තක්කලි සෝස් එකට මීට් බෝල්ස් ටික දාලා හොඳින් කලවම් කරන්න. තක්කලි සෝස් හැම මීට් බෝල්ස් කෑල්ලකම දැවටෙන විදිහට. මම දැන් මේකට තව වතුර ටිකක් දානවා. මේ පාස්තා තඹ ගන්න වතුර වලින්ම වතුර පොඩ්ඩක් විතර දානවා. මොකද ගොඩක් තික් වෙලා තියෙන්නේ දැන් තක්කලි සෝස් එක. එකට මේක මීට් බෝල්ස් එක්ක හොඳින් දැවටෙන්න ඕනේ ඉඳ මම වතුර පොඩ්ඩක් විතර දාගත්තා. තව දාලා මේ වෙලාවේදී අපි බලමු ලුණු කොහොමද කියලා. මම කලින් කිව්වා වගේ ඔයාලට සැර අවශ්‍ය නම් කැලිමිරිස් ටිකක් දාගන්න පුළුවන්. මේ වෙලාවට මේ සෝස් එකට ගම්බිරිස් කුඩු ටිකක් එකතු කරන්න පුළුවන්, මිරිස් කුඩු ටිකක් එකතු කරගන්න පුළුවන්. ඔයාලගේ රස අනුව මේක හදාගන්න පුළුවන්. මට නම් ලුණු ටිකක් තව මදි වගේ. මම ලුණු තව පොඩ්ඩක් විතර දාගන්නවා සෝස් එකට. මගේ සෝස් එකේ නම් දැන් ලුණු ඇති. දැන් පාස්තා එකක් දැන් හොඳින් තැම්බෙනවා මේ වෙලාවේ. පාස්තා ටිකත් හොඳින් තැම්බීගෙන එනවා. වෙලාවේ මේ තක්කලි සෝස් එකට දාගන්නවා බැසිලිකෝ කොළ දෙකක් මෙහෙම අතින් කඩලා. මොකද බැසිලිකෝ වල හොඳ සුවඳක් එනවා. තව
මේ සෝස් එක රස කරනවා බේසිලික ඕලෙන්. ඉතින් අපේ තක්කලි සෝස් එක හරි පදමට ඇවිත් තියෙනවා. හැම මීට් බෝල්ස් කෑල්ලකම තක්කලි සෝස් එක හොඳින් දැවටිලා මීට් බෝල්ස් හොඳින් තැම්බිලා දැන් තියෙනවා මේ වෙලාවේ හොඳ සුවඳක් හොඳ පෙනුමක් ඒ වගේම හොඳ රසකුත් දැන් තියෙනවා. දැන් මම මේ මීට් බෝල්ස් ටික මෙහෙම මේ භාජනයට වෙන් කර ගන්නවා. දැන් ස්පැගෙති ටික හොඳින් තැම්බිලා තියෙන්නේ. දැන් තඹගත්තු ස්පැගෙති ටික මම තක්කලි සෝස් එකට දාගන්නවා. මේ විදිහට ස්පැගෙති ටික හොඳින් සෝස් එකේ හොඳින් කලවම් කරගන්න. මේ තින්නේ අපි හදාගත්තු අපේ මීට් බෝල්ස් ස්පැගටි එක. දැන් මම පෙන්නන්නම් කොහොමද මේක දීසයකට දාලා සරස ගන්න කියලා. මේ විදිහට තමයි අපි මේ වගේ ස්පැගටි එක මේසට අරින්. දැන් ඔයාලට ගෙදරදී ලේසියෙන්ම මීට් බෝල්ස් හදා ගන්න පුළුවන්. මේ විදිහට කඩේ තියෙන අයිස් කරපු දේවල් ගෙනල්ලා දරුවන්ට කන්න දෙන්න අවශ්‍ය නැහැ. රසට ෆ්‍රෙෂ් එකේ හැම දෙයක්ම හදලා ඔයාලට කන්න පුළුවන් මීට් බෝල්ස්. මේ වගේ රෙස්ටුරන්ට් වලට ගිහිල්ලා කනවට වඩා මේ ස්පැගටි මීට් බෝල්ස් එක හදලා බලන්න හරිම රසයි. ඒ වගේම ලේසියෙන්ම හදාගන්න පුළුවන් පාස්තා එකක් තමයි අද අපි හැදුවේ. ඉතින් ආයිත් දවසක මේ වගේ රසවත් දෙයක් අරගෙන ඔයාලා හමු වෙන්න එන්න. එහෙනම් ගෙයින් එන්න.